නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය කසල එකතු කිරීම, කසල අපි විනාශ කිරීම, බැහැර කිරීම ගැන අපි පළාත් පාලන ආයතන මට්ටමින් අපි රජයේ වියදමින් අපි බැහැර කරන තැන ඉඳලා අපි ඒ කරන වැඩ කටයුත්තට උදව්වක් විදිහට අපි කසල බැහැර කිරීමේ සංස්කෘතියක් හඳුන්ලා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහොමද ඒ ගැන අවබෝධයක් ලබා ගන්නේ? කසල වෙන් කිරීම, කසල වලින් කසල සම්පතක් කරගන්නේ කොහොමද? එතකොට අපිට ආයතනයකින් බැහැර කරන්න තියෙන ප්‍රමාණය අඩු කරගන්නේ කොහොමද? අවම කරගන්නේ කොහොමද කියන එක හිතනකොට මේ සරලව අපු පොඩි අදහසක් තමයි අපි අද ව්‍යාපෘතියක් දක්වා දීර්ඝ කරගත්තේ. එතනදී අපිට කසල අඩු කරන එක අපි කියන කසල සංස්කෘතියක් එකතු කරනකොට ජාතියකට එහෙම නැත්නම් රටකට අපි ආහාර පරිභෝජනය ගැන කතා කරනවා. කියන ආහාර පරිභෝජනය අවශ්‍ය ප්‍රමාණයට උයන්න, අවශ්‍ය ප්‍රමාණයට ඒක පිළියෙල කරන්න, අවිගත දමන ප්‍රමාණය අඩු කරන්න, ඒ වගේ විවිධ පැතිකඩවල් වලින් මේ සංස්කෘතිය අපිට හඳුන්වා දෙන අතර මම හිතුවා මේ ආයතනය තුළ අපිට නිතර දකින්න ලැබෙන දෙයක් තමයි අපි භාවිතා කරන කඩදාසි ඊට පස්සේ අපි එකතු කරනවා එකම කසල ගොඩකට එතනින් එහාට ඉවත් කරන්න අදහස් කරගෙන එතනදී වෙන් කරන්න බලාගෙන. නමුත් ගොඩක් වෙලාවට මේ පිරිසුදු කඩදාසි අපි අනික් අපද්‍රව්‍යයක මිශ්‍ර වුණාට පස්සේ එක තැනකදී ප්‍රතික්ෂේප වෙනවා, ඒවා අපව ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ කියලා. එතකොට කන්ටමිනේටඩ් එහෙම නැත්නම් එහෙම වෙනත් ද්‍රව්‍යයක මිශ්‍ර වුණු තැනට යන්න ඉස්සෙල් අපිට වෙන් කරගන්න පුළුවන්ද කියන අදහසින්ද තමයි මේ අදහස ගෙනාවේ. එතකොට අපි ආහාර ඔතාගෙන එන එහෙම නැත්නම් ඒ අපි කෑම මේ ඔතාගෙන එන්න භාවිතා කරන ඉඳුල් ගෑවෙන කඩදාසි වලට අමතරව මේ අපි දන්නවා අපිට කෙලින්ම පිරිසුදු එකතු කරන්නට පුළුවන් මේ කඩදාසි මොනවද, ඒකට මොනවාද කරන්න පුළුවන් කියන අදහස විතරයි මම ඇත්තටම මේ නිලධාරීන්ට දුන්නේ. මේ නිලධාරි මණ්ඩලය තමයි ඒකට අවශ්‍ය ඒ ව්‍යාපෘතිය සකස් කළා. ඒ ව්‍යාපෘතිය ගැන අපි සාකච්ඡා කළා. ඒක මේ මෙතන මේ ආයතන තුළ යථාර්ථයක් කරන්නට අවශ්‍ය කටයුතු සියල්ල සිද්ධ කළේ. ඉතින් මෙතනදී අපි දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කසල කලගමනා කරන ඉතුරු ටික පිළිබඳව. ඒක ඒවා අපි බොහෝ වෙලාවට ඒවට සාකච්ඡා යනවා, ක්‍රියාදාම යනවා, මෙතෙක් කල් කරපු ක්‍රියාදාම අපි ශක්තිමත් කරමින් පවතිනවා. නමුත් ඒ ගැන විස්තර කතා කරන එක නෙමෙයි අපි ඒ අවස්ථාවේ ඒ අරමුණට විතරක් යොමු වෙනවා නම් තමයි අපිට ඒ අරමුණ හරි විදිහට දැනුවත් කරන්න පුළුවන් වෙන්නේ. අනිත් අයව අද දවසේ අපේ අරමුණ මේ අපි ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ආයතන තුළ භාවිතාවන කඩදා එකතු කරන්නත්, ඒක සක්‍රීයව ඒ ක්‍රියාදාමයට අනික් අයව සහභාගී කරගන්නත්, ඒ ක්‍රියාදාමය තුළින් එකතු කරන කඩදාසි නැවත ප්‍රයෝජනය ගැනීම සඳහා අදාළ ආයතනයකට යොමු කිරීමත්, එමගින් අපට අපේ වෘක්ෂලතා පරිස්සම් කරගන්න, එහෙම නැත්නම් ආරක්ෂා කරගන්න, ඒවා නැවත භාවිතා කිරීමෙන් ලැබෙන උදව්වත්, අපි බැහැර කරන කසල ප්‍රමාණය අඩු කර ගැනීමත්, අපි අතරම නිපද වෙන කසල සම්පතක් කරගන්නත්, කසල කළමනා කරන සංස්කෘතිය, කසල කළමනා කරන ව්‍යාපෘති විතරක් නෙමෙයි ඒක ජාතියකට ඊළඟ පරම්පරාවකට අපි සංස්කෘතියක් විදිහට දායාද කරන්නේ කොහොමද කියන ඒ අරමුණ තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඉංගෙන් එතනින් අපිට පුළුවන් මේ බස්නාහිර පළාතේ තියෙන පාසල් වලට, පොලිසි වලට, රෝහල් වලට, අනිකුත් සියලු ආයතනයන් වලට ආදර්ශයක් වෙලා කාරණයක් තමයි අපේ අධ්‍යක්ෂකතුමා සඳහන් කරා. මේ කාලාන්තරයකට පෙර සිට ආරම්භ වුණද අපිට ඒක විවිධ හේතු නිසා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා කියලා. දැන් මේ පැහැදිලි කිරීමේදී අපිට පැහැදිලිව ඉතාම සරල කාරණාවකින් වියදමක් රයිතව කරගෙන යන්න පුළුවන් වැඩපිළිවෙළක්. ඇයි එහෙම වුනේ? අධ්‍යක්ෂකතුමෙක් ඉන්න විශේෂ වේස්ට් මැනේජ්මන්ට් එක ගැන අතර කල්මනාකරන පත් කළක් තියෙනවා. එහෙමනම් ඇයි එහෙම දෙයක් වුනේ නැත්තේ මෙතෙක්? ඇත්තටම මගේ නම් පුරුද්ද උනේ නැත්තේ මොකද හොයන එකට වඩා මට පුළුවන් දේ මම කරන එක. ඉතින් මේ ආයතනෙට ආපුවා මම ඇහුවේ නෑ මෙච්චර කල් උනේ නැත්තේ මොකද කියන එක. මේ අදහස මම එතුමාට දැම්මා. ඇත්තටම ඒක අදහස කියලා මං හිතන්නේ දවස් දෙකක්වත් යන්න දෙක තුනක් යනකොට එතුමා මුල් පියවර විදිහට ඒ ව්‍යාපෘතිය ගෙනත් දුන්නා. ඊට පස්සේ අපි ඒ ව්‍යාපෘතිය එතනින්දන් තමයි අපි මේක වැඩි දියුණු කළේ. ඒකල මේ තත්ත්වෙට මේක ගෙනාවේ. නමුත් ඊට පෙර තිබුණු ව්‍යාපෘතියක් ගැන මගේ දැනුවත්කමක් නෑ. මම ඇවිල්ලා මම මේ අදහස කිව්වා. හැබැයි මගේ පොඩි පුරුද්දක් නොකලෙයි කියලා හොයනවට වඩා මට මොකද්ද කරන්න පුළුවන් කියන එක හොයලා මේ අදහස දැන් යථාර්ථයක් කරගන්න අවශ්‍ය සියලු කටයුතු සිද්ධ කරන එක. ඒ සඳහා සියලු සහය එතුමාගෙන් මට ලැබුණා. ඒ ආයතනයේ ලේකම්වරුන් ගිනුත් ලැබුණා. ඒ නිසා මම සතුටු වෙනවා. මම මට දීපු අදහස ක්‍රියාත්මක කරගන්න මෙතරම් කෙටි කාලෙකදී පුළුවන් වුණ එක. මම හිතනවා ඒක ඊළඟ දියුණුව ගැන බලාගෙන ඉමු අපි. අපිට බැරි වුණ දෙයක් තිබුණා නම් දැන් ඒ දේ සිද්ධ වෙලා ඉවරයි. ඒ නිසා මම හිතනවා ඒක අපිට සුබවාදී විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. Breaking.lk